ට්‍රැවල් මී අපේ YouTube නාලිකාවට අප යාළුවෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද අපි යන්නේ ලංකාවේ තියෙන සුන්දර ජලාශයක් වන සමනලවැව ජලාශය බලන්න. සමනලවැව ජලාශය තියෙන්නේ බලංගොඩ කියන නගරයට ආසන්නමයි. ඒ කියන්නේ ඉතින් අපිට ගොඩාක් ළඟින් තමයි තියෙන්නේ. අපි ඉන්නේ බලංගොඩනේ. ඔන්න යාළුවනේ අපේ කට්ටිය යන ගම මොනවද කතා කරේ කියලා මම පෙන්නන්නම්. බලංගොඩ නගරයේ ඉඳන් පහසුවෙන්ම සමනලව ජලාශය ළඟා වෙන්න තියෙන පාරක් තමයි රජවක මුල්ගම පාර කියන්නේ. මේ පාරෙන් අපි සමනලවැව ජලාශය ළඟා වෙනවා නම් රක්ෂිතය තුලදී වන සතුන්, අලි වගේ හමු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ප්‍රවේශම යන්න ඕනේ වන සතුන්ගේ ආරක්ෂාවටත් අපේ ආරක්ෂාවටත්. ඒ වගේම සබාධර්ම සුන්දරත්වයෙන් විඳගනිමින් මේ පාර දිගේ අපිට ගමන් කරන්න පුළුවන්. අර ඉස්සරහින් යන වාහනේ යන්නේ අපේ යාළුව කට්ටිය. අපි දෙකොල්ල තමයි මේ සමනලවැව ජලාශය බලන්න යන්නේ. ලොකු කාලෙක ඉඳන් සමනලවැව බලන්න එන්න ලොකු හීනයක් තිබුණා. ඒක ලොකු හීනයක් කිව්වම ඇත්තම කතාවක්. මොකද සමනලවැව ජලාශය බලන්න නම් අපි අවසර අරන් එන්න ඕනේ. ඇවිල්ලා අපිට බැම්ම මතට එන්න නම් අනිවාර්යයෙන්ම අවසර ගන්න ඕනේ. ඒක විදුලි බල මණ්ඩලය හරහා තමයි කරගන්න තියෙන්නේ. බැම්ම ඉඳන් අපි බලනකොට ගොඩාක් ඈත පේනවා. ඒ පේන තැන් ටික මම ඔයගලන්ට මෙහෙම කිව්වොත් අපිට රජවක පැත්ත, වේලුවේ පැත්ත, එතකොට තැන්න පැත්ත තමයි පේන්නේ. ඒ වගේම බැම්මේ දකුණු යුරෙන් යන ලීක් එකෙන් යන වතුර පාරක් ඈතින් පේනවා. එතන අපිට ඕනනම් නා ගන්න පුළුවන්. අපි ඒක යන ගමන් මම ඔයගලන්ට ඒ තැන පෙන්වන්නම්. ඉතින් යාළුවනේ, මෙම සමනලව ජලාශය හදන්න මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ 1986 දී. ව්‍යාප්තිය පටන් අරන් තියෙන්නේ. මේ ව්‍යාපෘතිය සඳහා ජපානයේ එක්සත් ජනපදයේ කියන රටවල් දෙකම අපිට මූල්‍යාධාර දීලා තියෙනවා. ඒ වගේම සමනලව ජලාශය ඉදිකරන්න වසර 6ක් පමණ කාලයක් ගත වෙලා තියෙනවා. ඒ වගේම මේ බැම්ම හදලා තියෙන සම්පූර්ණයෙන් කොන්ක්‍රීට් වලින් නෙමෙයි. ඒ සඳහා පසුත් යොදාගෙන තියෙනවා. මේ තියෙන්නේ ඔයගලන්ට මම පෙන්වන්නේ සමනලව ජලාශයේ වතුර ප්‍රමාණය මනින ස්ථානය. සමනලව බලන්න එනවා නම් මගේ යාළුවෝ උදේම එනවා නම් ඒක වඩාම හොඳයි. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශේ පොඩ වියලි කාලගුණ තත්ත්වයක් තියෙන්නේ. එහෙම වුණොත් අවුවේ පොඩ්ඩක් ඉන්න වෙනවා. අවුවේ ඇවිදින්න පුළුවන් කට්ටිය නම් ගැටලුවක් නැහැ. මේ වගේ විශාල ජලාශයක් පුරවන්න වතුර ගේන්නේ කොහෙන්ද? කොහෙන්වත් ගේන්නේ නැහැ. මේ ජලාශය ඉදි කරලා තියෙන්නේ වලවේ ගඟ හරස් කරලා. ඒ වගේම වලවේ ගඟේ අතුගංගාවක් වන බෙලිහුල්ලවේ ගඟෙත් වතුර ටික එන්නේ මේ ජලාශයට. ඒ වගේම බලංගොඩ නගරේ පහු කරලා යනකොට හම්බ වෙන දොරවෙල ගඟෙත් වතුර ජලාශය තමයි එකතු වෙන්නේ. සමනලවැව ජලාශය ගැන ගොඩක් සමාජ අතර කතාබහ කරලක් උනේ මෙහි තියෙන ජල කාන්දුවන් නිසා. ඒ ජල කාන්දුව තියෙන්නේ මේ ජලාශයේ දකුණු ඉවුරේ. මේ වතුර නැත්තම් මෙහෙ ඉන්න බෑ මෙතන. මේ තියෙන්නේ දකුණ ඉවුර. දකුණ ඉවුර තමයි ජල කාන්දුවීම් තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ සමනලවැව බන්ටික උඩ. ඉතින් සමනලව කියන්නේ ලස්සන තැන. මේක බලන්න ඕන නම් එන්න ඕනේ. බලංගොඩට තමයි. ඉතින් බලංගොඩ කොල්ලුනේ. ඉතින් අපි යාඩවා දැන් සමනලව අවසර අරන් එන්න ඕනේ. විදුලි බල මණ්ඩලෙන් අවසර දෙනවා. ඇවිල්ලා බලලා යන්න පුළුවන්. ඇත්තටම ලස්සන තැනක්. ඔකොල්ලෝ දැකලා ඇති. සමනලව දැන් ස්ටිල් කරන මට්ටමට ළඟාවෙන් තමයි පවතින. සමනලව කියන්නේ ඉතින් ලංකාවේ තියෙන සුන්දරම ජලාශය. මොනවාද මම වටයක් පෙන්නන්නම්. මේක පේන විදිහ.
මේ තියෙන්නේ ස්පිල් මට්ටම පෙන්වන තැන. අර තියෙන්නේ මීටර 460 තමයි ස්පිල් කරන්නේ. ඒ කියන්නේ වාණ්ඩා. අපේ කැටියනේ ට්‍රැවල් කරන්න කියලා පිටරටනේ. ඇත්තටම ලංකාවේ හතරෙන් එකක් ට්‍රැවල් කරලා තියද අපේ මිනිස්සු. මෙච්චර සුන්දර තැන් තියද්දි. ඒක ඇත්තවන්න අපි දැන් යනවා වාණ්ඩා. මම නම් කියන්නේ ආ කොහේ හරි පිටරට වල යන්න කලින් අපි ඒ තැන් වල ඇවිදලා සමල්වේව ජලාශයෙන් වාර්ෂිකව මෙගාවෝට් 405ක විදුලියක් ජනනය කරනවා. ඒ කියන්නේ ජාතික විදුලි බලපෑමට එකතු කරනවා. ඒ නිසා මේක සුවිශේෂී විදුලි බලාගාරයක්. කුණු ලංකාවේ විදුලි අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපයන්නේ මේ බලාගාරය තුලින් තමයි. සමල්වේව විදුලි බලාගාරය පිහිටලා තියෙන්නේ කපුගල ප්‍රදේශයේ. මෙතනින් ඉඳන් තව කිලෝමීටර 15ක් විතර යන්න ඕනේ විදුලි බලාගාරය බලන්න යනවා නම්. මේ තියෙන්නේ වාන්දරටු වලට වතුර ගෙනියන්නේ මෙන්න මේ ස්ථානයේ. මෙහා පැත්තේ උගලන්ට පේන්නේ වාන්දරටු. මේවා විවෘත වෙන්නේ සීමිත ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ සෙන්ටිමීටර ගන්නවත් තමයි විවෘත වෙන්නේ. ඒකට හේතුව තමයි මේකේ තියෙන ජලයේ පීඩනයත් එක්ක ලොකු වතුර පාරක් පිට වෙනවා. උගලන්ට මේ පේන්නේ වාන්දරටු. පිවිසුම් දොරටුව ගාව ඉඳන් බලනකොට වාන්දරටු නියමාකාරවම පේනවා පැහැදිලිවම. ඒ වගේම බැම්මත් හරි ලස්සනට එතනට පේනවා. හවසට මෙතන ගොඩක් ලස්සන තැනක් කියලා මෙතනට ආපු සමහර කට්ටිය මම දැක්ක Facebook වල එහෙම post දාලා තියෙනවා. ඉතින් හවසටත් ඇත්තටම මේ සමල්වේව ජලාශයේ බන්ටකේ සුන්දරත්වය බලන්න පුළුවන්. මේ අපිත් එක්ක ආපු අක්කා, එයාගේ නම ටිග්ගව ගහන්න කොට. අපි දැන් ඉන්නේ කොහෙද සමල ලීක්කෙන් එන වතුර පාර ගාව. උලන්ට ඔන්න පෙන්නන්නම්. උගලට මං ඉන්න තැන මෙන්න මේ වතුර පාරක් තියෙනවා. වතුර පාර උඩ ඉන්නවා. ටුවිලෙද? අර දෙන්නේ ඇතින් පෙන්නේ මේ වන් දරොඩ තුන සමල බණ්ඩේ. අයියේ නානද? කොයි පැත්තද බෙන්නේ? මේ පැත්තද? අර පැත්ත ජඹුරයිනේ. අල්ලිනේ මේ තියෙන්නේ සමල බණ්ඩේක ලීක් එකකින් එන වතුර පාර. මේ තියෙන්නේ බණ්ඩේක. මෙතන තමයි හැමෝම ප්‍රසිද්ධ තැන සමල බණ්ඩේක ලීක් එක. කොල්ල. ඕගෙනකොට පාර වැද තියනවා පොඩි හිඩත. ඒකෙන් වතුර පේනවා යට. මේ ඉන්නේ අපේ ජංජපිටිස්. බෑලාන්නේ පැඳුන් නැතුව කොහොමද නාල යන්නේ? අයියට ෂෝට් ෆිටින් යන්නේ. ෂර්ට් එක ගන්න. නාම බෑති දපරේ ඔය. කොහෙ ජම්බුර අර පොඩි යන්නා. අර සබන් සබන්. අර කාච්චර ඔසනේ. කොහොමද යන්නේ අර පොඩි කොල්ල දිහාන්නේ. වැටුණත්
ඉතින් යාළුවනේ අදට අපි සමල්ල සම්බන්ධව කරපු වීඩියෝ එක අවසන් කරනවා. ඔයගලන්ට මේ ඉස්සරහට තියෙන සුන්දර වීඩියෝ දර්ශන ටික බලමින් මම ඔයගලන්ට කියන්නේ දවසක එන්න සමල්ලව බලන්න ඇවිල්ලා මේ සුන්දරත්වය විඳගන්න. සමල්ලව කියන්නේ වෙනමම අත්දැකීමක්. මේ සුන්දර ලෝකයේ තියෙන තවත් සුන්දර ස්ථානයක්. ඉතින් එන්න බලංගොඩට ඇවිල්ලා සමල්ලවව කූරැගල ඒ වගේම ඔයගලන්ට පුළුවන් හෝටන් තැන්න වගේ යන ප්‍රදේශ වලටත් යන්නත් ඒ වගේම බඹරකන්ද දියඇල්ල වගේ තැන් වලටත් ගිහින් ඒ විදිහ සුන්දරත්වයේ විඳින්න. ඉතින් යාළුවනේ අපි ආයේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් අපිව මතක ඇතුව subscribe කරලා තියාගන්න. එහෙනම් අපේ යාළුවන්ට සුබම සුබ දවසක්.